මෙලබවෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී වගේම ලෝක වාසී ඔබ සියලුම දෙනාට නිරොග් නිරෝගී සෞභාග්‍යවත් අලුත් අවුරුද්දක් වේවා කියලා ටීවී දරන වෙනුවෙන් වගේම දෙන ඩ්‍රිප්ස්ලා වෙනුවෙන් ඔබ සියලුම දෙනාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ සතුට සනසුම උඩුසුම අපේ හදවත් තුල රජින වෙලාවේ ඒ සියලුම දෙයක්ම තව ටිකක් තීව්‍ර කරාවි කියා මා විශ්වාස කරන මේ යෝන් හඬ පෞර්ෂයන් තුලින් ගැයෙන ඒ සුගායනයන් සමග අදත් ආරම්භ කරමු මේ යවුනේ සිහින සබෑ කරන තාරකා පෙළහර දෙන ඩ්‍රීම් ස්ටාර් සීසන් 11. විශේෂයෙන් මතක් කර සිටිය යුතුයි අද දවසේ පටන් ආරම්භ වෙනවා අප සතුවේ ඉතිරිව සිටින සුපිරි තරඟකරුවන් 50 දෙනාගේ ප්‍රථම කණ්ඩායමේ තරඟ වටය. ඉතින් මේ තරඟකරුවන් අද රිසිසේ ඔවුන්ගේ තෝරා ගැනීම කරලා ඔවුන්ගේ ගායනාවන් ඉදිරිපත් කරනවා. ඉතින් සියල්ලටම පෙර ආතුව අප ගෞරවනීය වෙනසුරු මඩුල්ල අප හාපුරා කියලා පිළිගන්නටයි මේ සූදානම. කීර්ති පස්කුවෙල් මහත්මයා තමයි ගෞරවණීයතුව පිළිගන්නවා. සුබ අලුත් අවුරුද්දක් ඔබතුමා. ඉතුමාත්ගේ බලන්න අපි සමිතා මහත්මිය වගේම අශාන්ති මෙනවියත් බොහොම ජයතම අවුරුද්ද සමරලා තියෙන බවක් පේනවා නේද? පැහැදිලි වෙනසක් තියෙනවා නේද දෙන්නගේ? ඒක තමයි අර විශේෂයෙන් අශාන්ති කැවුම් ගෙඩි දෙකක් වගේත් පේනවා. විශේෂයෙන් අපේ අශාන්ති මහත්මිය අද වෙනදා වගේ නැති ටිකක් වෙන විලාසිතාවක ලස්සන විලාසිතාවකට නාරං කැවුම් සහ මුං කැවුම් එහා පැත්තේ. මුං කැවුම් එහා පැත්තේ. ඔව් එහා පැත්තේ. ඒතර සමිතා මහත්මියටත් අපි රස කැවිල්ලක් ලබා දෙමු. නාරං කැවුම්. නාරං කැවුම්. හොඳයි. සමිතා මුදුන් කොට මහත්මිය තමයි ගෞරවණීයතුව පිළිගන්නවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ වේවා. අශාන්තිද අල්විස් මනවියත් තමත් ගෞරවණීයතුව පිළිගන්නවා. සුබම සුබ අලුත් අවුරුද්දක් එසේ වේවා. නදීක ගුරුගේ මහත්මයා ගෞරවණීයතුව පිළිගන්නවා. සුබ අලුත් අවුරුද්දක් එසේ වේවා. දෙන ඩ්‍රීම් ස්ටාර් නිල වාද්‍ය බෘන්දයත් අද සැදී පැහැදී ඉන්නවා. ඔබට ඉතාමත් ජාත්‍යන්තර මට්ටමේ සංගීතයක් ලබා දෙන්න ලසන්ත කාර්යව සම්මහතා ප්‍රමුඛ ශික්ෂා එවගේම අද දවසේ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඔබ හමුවේ තරඟ වදින ඒ සුපිරි තරඟකරුවන් 6 දෙනාව දැන් අප හඳුනා ගනිමු. අද ගී ගයන්නේ SMS අංක 1 හොරණින් මහේන් ප්‍රභාස්වර, අංක 2 මාතලෙන් විදුෂා රාජගුරු, අංක 3 රාගමින් හසන්ත ඇන්ටනි, අංක 4 මරදගහ මුලින් මෙලනි යසෝදරා, අංක 5 ගාල්ලෙන් මිලිදු ශහාන්, අංක 6 කුරුණෑගලින් දිනුෂා ලක්මාලි. වැඩදාට සාපේක්ෂව අද නිවෙස්වල අපේ ප්‍රේක්ෂකාගාරය වැඩිපුර පිරිසක් එකතු වෙලා ඉන්න වෙත්‍ති අප දන්නවා විශේෂයෙන් රූපවාහිනිය වටේට. ඉතින් අද වගේ දවසක ඔබ වෙනදාටත් වඩා උද්‍යෝගෙන් බලාගෙන සිටිනවා මේ තරඟකරුවන්ට ඔබේ ආදරය මනාපයන් විදිහට එවන්නට. ඉතින් SLT මොබිටල් ඇතුළු ඕනෑම ජංගම දුර කතන ජාලාවකින් ඔබට පුළුවන් DDS ස්ථානක් ඔබ තෝරාගත් තරඟකරුවාගේ අංකය සඳහන් කොට 99.2 ඔවුන්ට හිමි මනාපයන් එවන්නට. ඒ වගේම දරන Dflix ඇප් එක හරහා මේ තරඟකරුවන්ට ඔබේ මනාපයන් එවන්නට පුළුවන්. අපි දැන් බලමු ඒ මනාපයන් එවන්නේ කොයි ආකාරයෙන්ද කියලා. රටේන් මතය උණුසුම් වන තරඟකාරී සජීව ප්‍රාසංගික ටෙලිවිෂන් අත්දැකීම දරන ඩ්‍රීම් ස්ටාර් ඔබේ ප්‍රියතම තරුව කිරුළ වෙත රැගෙන යන්න. ඒ වෙනුවෙන් මනාප පළ කිරීමට ඔබ භාවිත කරන iPhone එකකින් හෝ Android දුරකථනයෙන් Dflix ඇප් එක ඩවුන්ලෝඩ් කර ඔබේම ගිණුමක් සාදා ගන්න. Dflix ඇප් එක ඕපන් කර එහි ඇති මෝඩ් බටන් එක ක්ලික් කර ඔබේ දුරකථන අංකය හෝ ඊමේල් එක ඇතුළත් කරන්න. මීළඟට ඔබ කැමති මුරපදයක් සකසා ගන්න. එවිට ඔබේ දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට ලැබෙන කෝඩ් එක ඇතුළත් කර ඔබේ ගිණුම එසැනින් සක්‍රිය කරගන්න. දැන් ඔබටත් දෙරණ රින් ස්ටාර් සජීව විකාශය අතරතුර ඔබේ ප්‍රියතම තරඟකරුවන් වෙනුවෙන් දිනකට වාර 5ක් සජීව මනාපය ප්‍රකාශ කළ හැකි. දෙරණ ඩ්‍රීම් ස්ටාර් ලයිව් බලන්න, ලයිව් වෝට් කරන්න. පරමාධිපත්‍ය ඔබටයි. ලෝ පුරා විශ්ව සිටින දෙරණ ඩ්‍රීම් ස්ටාර් ප්‍රේක්ෂකාගාරය මන් දන්නවා මේ මොහොතේ ඔබේ ජංගම දුරකථන අතැතිව බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ තරඟකරුවන්ට ඔබේ මනාපයන් එවන්නට. මට තප්පර 10ක් දෙන්න මා විවර කරන්නම්. අද දවසේ මනාප ක්‍රියාන්විතය 10 9 8 7 6 5 4 3 2
3, 2, 1. ඔන්න ප්‍රේක්ෂක ඔබට මම මම්පෙත් විවර කරා ඔබේ ආදරය මනාප විදිහට මේ තරංකරුවන්ට එවන්නට එසේනම් මා දැනුම් දෙන තුරුම ඔබට පුළුවන් මේ තරංකරුවන්ට ඔබේ මනාපයන් එවන්නට සියලු කටයුතු සූදානම් එසේනම් ආරම්භ කරමු අද දවසේ ප්‍රථම තරංගය තරංග කරුවා මේ SMS number 1 මෛත්‍රම මයින් නිතම් හොඳ ආරම්භයක් ඔබ දුන්නා ඒක වාදයක් නෑ ඉදහසේ ගීතය ගායනා කරා මම වඩාත්ම කැමති වාගේ අර වොයිස් එකේ තියෙන ටෝන් එකට මම හිතනවා අවසානයේදී තමයි ඔයාගේ ඒ වැඩි වැඩ ඔක්කොම දාලා මේ ගීතයට හොඳටම සාධාරණයක් ඉෂ්ට කරේ great start super dynamics stage personality attitude ඔක්කොම තිබුණා total package එක කඳුලත් ආතරේ නුඹ දන්නේ නෑ
සුන්දරයි ජීවිතේ මට හිලයක් වෙලා ආදරේ සිත තාම ගන්නේ නැ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ වෙනස් නොවි මගේ ආදරේ මට හිලයක් වෙලා ඔබේ ආදරේ සිත තාම ගන්නේ නැ මා ඇයිද පෙම්කලේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සඳ වෙනස් නොවි මගේ ආදරේ මහෙන් ප්‍රභාස්වර SMS number 1 විනිශ්චය බණ්ඩල කීර්ති පස්කල් මහත්මයා ඔහුගේ ගැයුම කොහොමද? ඔව් මම මුලින්ම අපේ ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සීලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මහෙන්ගේ විශේෂයෙන්ම කැපිලා පේන දේ තමයි මම කැමති වුණු ඔබගේ කටහඬ. බොහොම සෞම්‍ය කටහඬක් ඔබට තියෙනවා. ඉතින් මේ කටහඬ තුල කෙනෙකුගේ හිතට කාවදින ගතියක් ඔබගේ ගායනය තුල ඇති වෙනවා. ඉතින් ඔබ අපේ ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංකගේ ඉතාමත් මියුරු ජනප්‍රිය ගීතයක් තෝරගත්තේ. මේ ගීතේ මම ඇත්තටම මේ මගේ පුද්ගලිකව මම කැමති මේ ගීතේ කෝරස් එකට. එහෙම නැත්නම් ස්ථායි කොටසට මම ගොඩක් ප්‍රිය කරනවා. මොකද ඒ තනුව හරිම හිතට කාවදින කොටසක් ඒ තනුව. ඉතින් මහෙන්ගේ ලොකු අඩුපාඩුවක් පේන්න තිබුණේ නැහැ. ඔබ සෑහෙන හොඳට ගීතේ ගායනා කළා සහ විශ්වාසයෙන්. ඉතින් එහාට යනවා වාඩි වෙනවා පොඩ්ඩක් ඇවිදගෙන එනවා. සමිත නංගිගේ මූණ දිහා බලන්න පොඩ්ඩක් කියනවා. ඉතින් මේ වගේ දේවල් ඉතින් ප්‍රාසංගික බව තුළ ඒක ඔබට දැනෙන සැහැල්ලුව ඒ තුලින් අපිට පෙන්වම් කළා. මේක තමයි ගායනයක තිබිය යුතු විශ්වාසනීය බව. ජය ප්‍රාර්ථනා කරන පුතාට ඉදිරියට යන වාසනාව ලැබෙන්න. විශේෂ මනාපය මහෙන් වෙනුවෙන් ලබා දෙනවද කීති මහත්මයා? අද නොවේ. අද නොවේ. බොහොම ස්තුතියි. සමිත මහත්මිය. ඔව් සීල දිනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අතර මහෙන්ගේ කටහඬ හරිම ලස්සනයි. ඒ කියන්නේ කාගේ වුණත් හිත ඇදලා ගන්න කටහඬක් තියෙන්නේ. මම ගොඩක්ම ප්‍රිය කරා මේ ෆස්ට් වර්ස් සෙකන්ඩ් වර්ස් එකේ පළවෙනි ලයින් එක ගායනා කරපු විදිහ. ඒක හරි ලස්සනයි. ඒකේ පොඩි පොඩි අලංකාර තියෙන්නේ. ලොකු අලංකාර මේ ගීතේ ඇතුලේ නැහැ රවීන්. ඔයාට උනත් තේරෙන්නේ නැති මෙයාගේ අර ගැඹුරු කටහඬින් මේ විදිහට ගායනා කරනකොට හරි ලස්සනයි. ඉතින් මම නුහු ගායනා කරපු ගියවර ගීතයටත් මම ගොඩක් ප්‍රිය කරා. අද දවසේදීත් මම මේ ගීතයට ප්‍රිය කරා. ඒ ගායනා කරපු විදිහ අවසන් කරපු විදිහට මම හිතනවා ප්‍රේක්ෂකාගාරයේ හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මේ තරඟයේ සිටිය යුතු තරඟකරුවෙක් කියලා මම කියනවා. සුබ පතනවා. මහෙන් මං ගොඩක් කැමති ඔයාගේ වොයිස් එකට. හරීම ස්වීට් ස්මූත් ටෝන් එකක් තියෙනවා. ගිය පාර මං හිතනවා මං ඔයාට වෝට් කරා කියලා. කෙරුවද? ඔව්නේ. හරි. මේ පාරත් කරනවද? බලමු. බලමු. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ කියන්නේ ඔයාගේ වොයිස් එක හරීම ලස්සනයි. හොඳ පර්ෆෝමර් කෙනෙක්. ලස්සනට ගායනා කරන්න පුළුවන්, ස්ටේජ් පර්ෆෝම් කරන්න පුළුවන්. හැබැයි මං හිතනවා මේ ගීතය ඇතුළ පොඩි ප්‍රශ්නයක් තිබුණේ මට පිච් එක සම්බන්ධයෙන්, කී එක සම්බන්ධයෙන්. තව චුට්ටක් සෙමිටෝන් එකක් වැඩි වුණොතින් ඔයාට ලේසියෙන් ගායනා කරන්න පුළුවන් කියලා මං හිතනවා. ඒක විතරයි මං ප්‍රශ්නයක් හැටියට දකින්නේ. හැබැයි අනිවාර්යෙන් ඔයාට වෝල්ස් හම්බෙයි. හොඳ සිංහ කෙනෙක් මේ කොම්පිටිෂන් එකේ ඉන්න ඕන කෙනෙක්. මම සුබ පතනවා. ඔව් මමත් ඒකට එකඟයි. ඇත්තටම මා හිතනවා ඔබ ගීතේ ශෘතිය නැත්තම් කී එක යතුර තෝරගන්නට ඇත්තේ අර මුල් ගීතයේ තිබෙන හඬ කල්පනා කරලා විය යුතුයි. මොකද මට මතක විදිහට ඔබේ හඬ විට වඩා ඉහළ පරාසයක තිබෙන හඬක්. ඒ නිසාම ඔබ පහළ පරාසයක් නම් බී මේජර් වල මා අසල් බැලුවෙන් පස්සේ බී මේජර් වල සී මේජර් පමණක් නෙවෙයි ඔබ ඩී මේජර් වල මේක කිව්වා නම් එහම ඔබේ අන්න හඬට හරියටම ටක්කෙට ගැලපෙනවා. ඒ මොකද ඔබේ යම් තැන්වල පේන්න පටන් ගත්ත ඔබ පහසුවෙන් ඉහළට යන්න ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා ඉහළ පරාසයට. ඔබේ ඔබේ මේ මේ මෙහෙම මෙවන් කලාපයක් හඬේ පහළ පරාසයක් තියෙනවා කියලා පෙන්වීම ඉතාම හොඳයි. නමුත් ඒක තව මදක් ඉහළට ගත හැකිව තිබුණා. ඔබ දක්ෂ ගායකයෙක් බව පේනවා. ඔබට සුබ පතනවා තරුණයා. ඔබේ මනාපය ලබා දෙනවද නදීක මහත්මයා?
මහේ නවුරුදු සරුවේද? සරුවේ. අපි බලමු එහෙනම් මනාප සටහනක් සරු වෙලාද කියලා. බලමු මනාප සටහන. මෙන්න මහේ නිදිරියෙන් මනාප 1609ක් ලබාගෙන විදුෂා මනාප 1487යි මෙලනි 1126යි මේ ආකාරයෙන් තමයි අපේ මුල් අධියරේ මනාප සටහන තිබෙන්නේ සහෝදරයා. ඔබට සුබපැතුම්. ඔබ ස්තුති. එසේනම් අපි බලමු මනාප සටහන තව කොයි කොයි ආකාරයෙන් වෙනස් වීම වලට භාජනය වේද කියලා. ඉතිරි තරංකරුවන් ඔවුන්ගේ අභියෝගයන් මේ වේදිකාව මත සෙසු තරංකරුවන්ට එල්ල කරන විට එසේනම් දැන් වේදිකාව බාර කරමු. SMS number 2 අලංකාරාදී දමෝදර ගායනා කළ සමේ ගීතේ මා හිතන ඔබ ගීතය වර්ණ ගැන්වුවයි. ඔයා කටහඬ පැහැදිලි කටහඬක් තියෙනවා. අද හරිම ලස්සනයි. Good luck. SMS number 2 Vidusha Rajaguru Samada Badun Kodo Mahatmi Obe Adasa Vidusha Harima Lassanai
අනිත් අයත් ලස්සනයි අතන ඉන්න ඉතින් විදූෂා හැමදාම වගේ අද දවසේදීත් ඉතාම ලස්සනට මේ ගීතය ගායනා කරා මම හිතනවා මේ වෙනකොට ඔයාට උපරිම SMS ප්‍රමාණයක් ලැබිලා ඇති කියලා මොකද ඔයා හැමදාම වගේ තරඟ කරේ අති දක්ෂ ලෙස ඒ හින්දා ඉතින් මමත් ඔයාගේ අද දවසේ මේ ගායනයට කටහඬේ තිබ්බ ඒ ලස්සන මිහිරි භාවයට ඒ වගේම අලංකාර ගායනයට මම ගොඩක් ප්‍රිය කරා මට තව පොඩ්ඩක් ඕපන් උන් නැත්තම් හොඳයි කියලා මට හිතුණා පොඩ්ඩක් චුට්ටක් අඩු නැණ හොඳයි කියලා හිතුණා ඒ කොහොම වුණත් මම ගොඩක් ප්‍රිය කරනවා සුබපතනවා ඔබතුමේගේ මනාපය ලබා දෙනවද අද නෙමෙයි මොකද මම අනිවාර්යයෙන්ම දන්නවා විදූෂා මේ තරඟය ඇතුළත ඉඳී කියලා මොකද ඇය ඉතාමත් දක්ෂ තරඟකාරියක් අශාන්ති මහත්මිය විදූෂා දන්නවද රුක්මණී දේවි මහත්මිය ඉපදුනේ අවුරුදු 100කට කලින් කියලා 1923 දැන් 2023 හරිම ලස්සනයි වගේ ගායනය ඒ වගේම මම හිතන්නේ ඇක්ට් එකක් හැටියට හරිම ලස්සනයි මම ඒ කාලෙට ආයෙත් 1920s වලට ආයෙත් ගියා සුබ වදනවා ස්තුතියි ඔහොත් මගේ මනාපය දෙන්නේ නැහැ අදනෝ නාදීක මහත්මා ඔව් ඇත්තටම මේ මුල් ගීතයේ හොඳට ඔබ අසා බලා තිබෙනවා කියනක පේනවා ඒ අලංකාරයේ තනුපතේ ඔබ හරියට අල්ලාගෙන තිබෙන බව පේනවා ඒ අර්ධ ස්වර ආදී ගායනා කිරීම සමහර අර්ධ ස්වර ඔබ එකතු කළාප වගේ මුල් ගීතේ නැතිව සහ මුල් ගීතේ යම් ආකාරයකට ඇත්තටම අවුරුදු දශක ගණනාවකට උඩදී අද වගේ තාක්ෂණ නැති කාලේ එකවර ගායනා කළ ගීතමේවා ඉතී ඊටාම දක්ෂ ගායන ශිල්පිනියන් මුනිදේවිය ඈ මේ ගීතය ඇතුලේ යම් ආකාරයකට කියන්නේ පරිපූර්ණ නොකල යම් අලංකාරයක් ඔබ පරිපූර්ණ කළා හැබැයි මේකේ රුක්මණී දේවියගේ ගැයීමේ තිබෙනවා ඊටාම නාට්‍යානුසාරී භාවයක් ඊටාම ඔබ ගීතය හොඳට පරිශීලනය කළ නිසා මම හිතනවා හොඳ ගැයීමක් අර කොටසක් තිබුණා නම් මේකේ භාවාත්මක කොටසක් තිබුණා නම් වඩා හොඳ වෙයි යම් කුඩා අස්ථාවර භාවයන් කීපයකට මාදුතුවා. නමුත් මම හිතනවා ඔබේ ප්‍රේක්ෂකාගාරය ඔබට නිශ්චිත තීන්දුවක් දේවි. ඒත් එක්ක මම කියන්න කැමති මෙවැනි ගීත තෝරා ගැනීම ගැන මා අතිශයින්ම කැමති. මක් නිසාද මේ ගීත නැවතත් අපට අසන්නට ලැබෙනවා. ඒ ගීතවල තියෙන විශේෂත්වයන් අපට ප්‍රේක්ෂකයාට දැනගන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා ඒ අර්ථින් ගත්තොත් ඔබ මේ ගීතයට සාධාරණ කිෂ්ඨ කළා කියලා ඔබට සුබපතනවා. ඔබතුමාගේ මනාපය ලබා දෙනවද? නැහැ. නැහැ. කීති මහත්මයා ඔව් විදූෂගේ ගායන පිළිබඳව නදීක කියපු අවසානයේදී කියපු කතාවට මම 100% එකඟයි. මොකද මේ වගේ තරුණ පිරිස මේ ගීත හොයාගෙන නැවත වාරයක් මෙහෙම ගායනා කිරීම තුලින් මේ ගීත නැවත ජනගත වෙනවා. ප්‍රේක්ෂකයන්ට ආපහු මතක් වෙනවා මේ තරම් වටිනා ගීත අපිට අපේ පැරණි ශිල්පීන් ගායනා කරා නේද කියලා. මේ ගීත ඇතුලේ තියෙන අසීරු අලංකාර ගායන විලාශය එමතන් ඒ තනුවේ තියෙන ස්වරස්ථාන මේ සියල්ලක්ම කොයිතරම් වටිනවද කියන එක තේරෙනවා මෙවැනි මේ දරුවෝ ගායනා කරනකොට ඒක තමයි ඇත්තටම විය යුත්තේ විදුෂගේ ගායන ඇතුලේ මම දුටුවේ ඔබ අර ගියසරේ මේත කලින් වතාවේ ඔබ ගායනා කරන ගීතයේ තිබුණු කටහඬත් අද දවසේ කටහඬත් ගත්තම සාපේක්ෂව සම්පූර්ණයෙන්ම එකකට එකක් වෙනස් ඔබ මේ ගීතේට ඔබගේ කටහඬ ආරූඪ කරගෙන ගායනා කළා මෙතනදී ඔබට යම්කිසි අස්ථාවරත්වයක් තිබුණා නම් තිබුණේ ඔබ ඔය හඬ අර ටිකක් ඕනට වඩා විවෘත කරපු නිසා කියන එක තමයි මට හිතුනේ. ඒක ටිකක් පොඩ්ඩක් ඕවර් පිච් වෙන්න සමහර තැන්වල සිදු වුණා. හැබැයි දුව ඔබ ඉතාමත් දක්ෂ ගායනයක් ඉදිරිපත් කරා. මේක ඇතුළේ තිබුණු අලංකාර අති සූක්ෂම අලංකාර ඔබ ඉතාම හොඳින් ගායනා කළා. ජය ප්‍රාර්ථනා කරනවා දුවට. ස්තුතියි. ඔබ මනාපය ලබා දෙනවාට කිතු මහත්මයා මම හිතනවා මගේ සහ මේ අපේ හැමෝගේම ප්‍රකාශ තුලින් ප්‍රේක්ෂකයන්ට දැනුණා විදුෂගේ ගායන කොයිතරම් හොඳද කියන එයාගේ සහයෝගය ලැබේවි කියලා මම විශ්වාස කරනවා ස්තුතියි විදුෂ එහෙනම් අපි බලමු ප්‍රේක්ෂක මනාප සටහන විදුෂ මෙන්න ඉදිරියෙන් මනාප 3047ක් ලබාගෙන මහෙන් දෙවන ස්ථානයේ මනාප 2678ක් දිනාගෙන හසන්ත 2341යි මනාප ස්තුති සහෝදරය ඔබට උණුසුම් සුබපතුම් තරංකරුවන් දෙදෙනෙකුගේ ගය අවසන් තවත් තරංකරුවන් හරියටම සිව් දෙනෙකු බලාගෙන සිටිනවා ඔවුන්ගේ අවස්ථාවන් ලබා ගන්නට ඉතින් මේ අවුරුදු මිහිර මිදෙන ගමන් ඔහොමම ඉන්න
කෙටි විරාමයකින් නැවතත් ඔබ මුණ ගැහෙන්නම් මේ යෞවනයේ සේන සබෑ කරන තාරකා බලහර The Rim Star Season 11 Inspire your life with colors. Advitiya 200 Mbps speed එකකේ දේශේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. විරාමයෙන් පසු නැවතත් දෙන Dream Star Season 11 සමග අද දවසේ ක්‍රියාත්මක වන්නේ අප සතු වේතිරව සිටින සුපිරි තරංගකරුවන් පනස්සනාගේ ප්‍රථම කණ්ඩායමේ තරඟ වටය. ඉතින් මේ වෙනුවට තරඟකරුවන් දෙදෙනෙකු තරඟවැදී අවසන් තවත් තරඟකරුවන් සිව් දෙනෙකු ඔවුන්ගේ අවස්ථාවන් ලැබෙන තුරු බලා සිටිනවා. ඉතින් මම ආයමත් පතක් කර සිටිනම් ප්‍රේක්ෂක ඔබට ඔබේ ආදරය මනාප ආකාරයෙන් මේ ප්‍රේක්ෂක මනාප ආකාරයෙන් මේ තරඟකරුවන්ට යොමු කරන්නේ කොහොමද කියලා SLT මොබිට ලැබතුරු ඕනෑම ජංගම දුරු කතන ජාලාවකින් DDS ස්තනක් ඔබ තෝරාගත් තරඟකරුවාගේ අංකය සඳහන් කොට 99.2ට ඔබේ මනාපයන් යවන්නට පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා. දරණා Netflix app එක හරහා මේ තරඟකරුවන්ට ඔබේ මනාප පහක් දක්වා එවන්නට හැකියාව තිබෙනවා. එසේනම් මේ මනාප බලාපොරොත්තු වෙන තවත් තරඟකරුවෙකු පැමිණෙනවා වේදිකාවට. SMS number 3. හිත පුරා මල් පිපෙන වසන්තයේ විදින්. හිත පුරා මල් හොලන වසන්තයේ විදින්. රන්නෝවිල්ලක පාරේ රන්නෝවිල්ලක පාරේ සමත්කාර යවවනයි එවැනි අසීරු ගීතයක් තෝරාගෙන අභියෝගයක් බාර අරගෙන ගායනා කිරීම ගැන ඔබට සුබ පතනවා ගුඩ් ලක් ආරම්භය හොඳයි අපි බලමු ප්‍රේක්ෂකයන් කොහොමද ආව බාර ගන්න කියලා තාක්ෂණික ගැටලු තිබුණත් ඔබ ගීතය හොඳට හදාරලා තමයි මේ ගීතේ ගායනා කරන්න මෙතෙන්ට ආවේ. ඉතින් ඒක ගැන මම ඔබට ප්‍රශංසා කරන්කුඩුවඔබසෑදු කඩාදාගියාදු රන්කුඩුවඔබසෑදු කඩාදාගියාදු සංකෝෂය මට පෑදු සුදානන් කොහෙද රන්කුඩුවේ ඔබ සෑදු කඩාකියාදු සුකුමාලි හඳුනන්නේ මගේ සිතයි පෑයාදරේ සුකුමාලි හඳුනන්නේ මගේ සිතයි ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි ඉවසන්න බැහැ දුකයි ගන්කු ඔබ සෑදු කඩාදාගියාදු සැන්දෑවක සුළඟේ ඔබ සිපගන්න එමි ප්‍රියේ සුළඟේ ඔබ සිපගන්න එමි ප්‍රියේ
රැසිහිලෙකෙලිනායිමි පිළිගන්න සොඳුරේ පිළිගන්න සොඳුරේ රන් කුඩුව ඔබ සෑදු කඩාලා ගියාදු සන්තෝෂය මට පෑදු සුදාතැන් කොහේද රන්කුඩුව ඔබ සෑදු කඩාදාගියාදු SMS number 3 හසන්ත ඇන්තනි අශාන්ති දල්විස් මැනවි හසන්ත ඔයාගේ කටහඬ හරිම නිවිච්ච කටහඬක් හරිම ලස්සනයි very sweet tone එකක් තියෙන්නේ මම හිතනවා ගීතය ගොඩක් ගැළපුණා ඔයාගේ voice එකට සුබ පතනවා බොහොම ස්තුතියි ඔබට මගේ මනාපය දෙන්නේ නැහැ බොහොම ස්තුතියි නාදී කුරුගේ මහත්මයා හසන්ත මේ ගීතේ වැඩිපුර ඇහෙන ගීතයක් නෙවෙයි ඉතින් මා හිතන ඔබ වැනි තරුණයින් මෙවන් ගීත ගායනා කිරීම නැවතත් මා සලකන්නේ යහපත් දෙයක් හැටියට ඉතින් මේ ගීතය ඇතුලේ මා හිතන ඔබ මේ එකතු කළ අලංකාර ගීතේ යම් ආකාරයකට නොතිබුණු දෑ මා හිතන ඒක සාධාරණයි ඒක ඉතාම හොඳට ඔබ කළා මා හිතන මේ ගීතේ සමස්තයක් හැටියට ඔබ සාධාරණ ලෙස හොඳින් ගායනා කළා යම් ස්වර මතට තව වඩාත් හොඳින් ආව නම් මේක මීටත් වඩා අත්‍යලංකාර වන්නට ඉඩ තිබුණා නමුත් මා හිතනවා මේ ගීතය පළමු වරට අහන කෙනෙකුට පවා යම් රසයක් දැනෙන විදිහට ඔබ ගායනා කළා කියන එක පිළිගන්නටත් මා කැමතියි ඔබට සුබ පතන හසන්ත ඔවුතුමාගේ මනාපය ලබා දෙනවද නැත කීර්ති මහත්මයා ඔව් රවින් මේ ගීතේ මම ඉතාමත් හොඳට හදාරපු ගීතයක් මොකද මමත් මේ ගීතේ ගායනා කරලා තියෙනවා ඒක නිසා මේකේ ස්වර පිළිබඳව මට ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා ඉතින් ඇයි අපි ඔබතුමාගේ හඬින් මේකේ පුංචි කොටසක් නාහන්නේ මේ වෙලාවේ නෑ දැන් අද වුණේ ඒක වෙන දවසක තියාගමු දැන් මේ ප්‍රධානම දේ තමයි හසන්ත අද ගායනා කරේ මේක C sharp වල මේක ඇත්තටම ඔරිජිනල් පිච් එක E flat වල තමයි තියෙන්නේ එතකොට තමයි අර හඬ හරියට අර මිල්ටන් මාරච්චි මහත්මයාගේ හඬ හරියටම එන්නේ ඉතින් ඇයි දැන්නේ හසන්ත ඒක අඩු කරේ මොකද හරිම ඒ අර සමහරට ඒ හඬ ඒ ඩයනමික්ස් එළියට එන්න නම් ඒ හඬින් අපි ගායනා විය යුතුයි හසන්ත ඇත්තටම ඇයි ඔබ ඒ කියපු වෙනස කරේ මේ ගීතයට වාකර විශේෂ හේතුවක් තිබුණාද නැහැ මට සුදුසුයි කියලා හිතුණ පිච් එක මම තෝරගෙන සිං කරේ හරි හරි ඒත් කමක් නැහැ කියමුකෝ හැබැයි මේකේ ස්වර ස්ථාන කීපයක් ඔබ අතින් ගිලිහිලා ගියා හසන්ත සෑදු කියන තැන කඩා කියන තැන මම මෙන්න මාක් කරගත්තා හඳුනන්නේ කියන තැන වර්ස් එකේ හඳුනන්නේ කියන තැන ඉහළට යන්න ඕනේ ස්වරේ සහ සිප ගන්න සෙකන්ඩ් වර්ස් එක සිප ගන්න කියන තැන ඒ ස්වර හරියටම ඔයාට අහුවෙලා තිබුණේ නැහැ ඒකයි මම මෙහෙම කිව්වේ පුතා මෙහෙමයි සින්දුවක් ගෙන ගන්නකොට ඒ දැන් අලංකාර යොදන එක හොඳයි ඒක හරි නමුත් අර ස්වරස්ථාන කියලා කියනක හරිම වැදගත් මොකද මේ තනුව නිර්මාණ කරපු නිර්මාණ ශිල්පීන් ඒ ස්වර වල තියෙන රහ ඉස්මතු වෙන්නේ ඒ ගීතේ තියෙන රහ අපිට විඳින්න සලස්වලා ඒ ස්වර මගහැරුණොත් ඒ ගීතේ රසය නැති වෙලා යනවා ඒකම මම එහෙම කියන්නේ උදාට ඒක අවබෝධ කරගන්න මොහොමඩ් සාලි මහත්මයාගේ තනුවක් කරුණාත් අබේසේකර මහත්මයා තමයි මේක ගීතේ රචනා කරලා තින්නේ උදාරගේ ගායනට මම සුබ පතනවා ඔබගේ අලංකාර ගායනය නම් හොඳයි ජය ප්‍රාර්ථනා ඔබතුමාගේ මනාපය ලබා දෙනවද අද නෙවෙයි අද නෙවෙයි මම හිතන්නේ හසන්ත එතුමා ඉතාමත් වැදගත් කාරණාවක් මතු කරේ තරංකරුවෙක් මේ වේදිකාව මත ගායනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ ගීතය පිළිබඳ මනා ගවේෂණයක් ඒ ගායනාවට කලින් සිදු කළ යුතුයි කියලා තමයි එතුමා ඒ කෙටියෙන් සඳහන් කළේ මම හිතන්නේ ඔබ ඇතුළු තරංකරුවන් සියලුම දෙනාට ඒක හොඳ උපදෙසක් වෝදනක් බොහොම ස්තුතියි සමිත මහත්මිය මහත්මිය ඔව් ඔබ තුමේගේ අදහස හසන්ත ඔයාට හැකි උපරිමයෙන්ම මේ ගීතය ගායනා කරා හරි ලස්සන අලංකාර ගායනා කරා මම කැමතියි ඒ ගායනයට හදවතින් සුබ පතනවා බොහොම ස්තුතියි ඔබ තුමේගේ මනාපේ අද නේ ස්තුති එසේනම් අපි බලමු ප්‍රේක්ෂක මනාප සටහනේ වෙනස්කම් විදුෂා රාජගුරු ඉදිරියෙන් මනාප 4124ක් ලබාගෙන හසන්ත දෙවන ස්ථානයේ මනාප 3881යි මෙලනී යශෝදරා මනාප 3460යි
62යි. ඔන්න ඔය ආකාරයෙන් තමයි ප්‍රේක්ෂක මනාප සටහන මේ වන විට නිර්මාණය වී තිබෙන්නේ. අපි බලමු සහෝදරය අවසානයේදී කොමක්ද සිදු වෙන්නේ කියලා ඔබට සුබපතුම්. එසනම් වැඩි වේලා නොගෙන වේදිකාව විවර කරමු. මේ SMS number 4. අනන්ත රාත්‍රියේ සනේ නුඹ කොහේ තාරකාවෙන්නකෝ නිදන්නේ කොහේ අඳුරේ ගිලි නොපෙනී ගියේ අමුතුම කටහඬක් මේ වෙනකොට හැම කෙනාම ඔයාගෙන කතා කරනවා ඔබට සුබ පතනවා තම ආ අභියෝගාත්මක ගැයීම වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා ලාන්සි පැටව මුහුදු යන්න නැවක් හදනවා කකතු නැවක් හදනවා නව අවුරුදු ගීත ගයනවා
SMS number 4 Melanie Yashodhara Nadika Guru ge mahatma Melanie ma hitenawa meka abhiyogaatmaka wadak me geethaya gaayana kirima meke swara sthana visheshama swara antarayan hari diya hari sookshmay saha yam taakshana anuth thibenawa ewa oba hondata hadarala ekenne abhyasa karala එලෙසම ගායනා කරන්න උත්සාහ කළා කියන තමා කැමති. ඒ කියන්නේ ඔබ තනුව සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කොට තිබෙනවා. ඒක ඉතාම හොඳයි. මේ මා හිතනවා මේ ගීතය ඔබ ඔබේ හඬේ තිබෙන, ඒ කියන්නේ ඔබේ හඬ විශ්වාසනීය ලෙස මේ ගීතේ තනුව මත වැඩ කළේ නැහැ කියන එකයි මගේ අදහස. මා හිතන්නේ දැන් මෙවැනි තනු ස්වර අන්තරයන් කෙටි මාත්‍රාවලින් වෙනස් වෙන ස්වර සහිත තනු වෙනුවට बट वडात उबे हंडट योग्यवाने दिगु स्वर साहित गायना कीने का मगे अदास बट गायन बैरने वो मे गीत हरियटम तनु अवबोध कर गायना कल है भाई पाल परासे बट वडात्म पहासु परासे तम ये उबे उबे कैमती क्रीडा करना कैमती क्षेत्र है भाई एक दी स्थावरत्व मध्युना මාවබට කියන්නේ ඔබේ හඬේ තියෙන සුවිශේෂතාවය හඳුනා ගනිමින් ඔබම හඳුනා ගනිමින් ඊට ගැළපෙන ගීත. ඔබ කල්පනා කරන දිගු ස්වර සහිත ගීත. ඉතින් ඔබට සුබ වතුනවා මේ පහසු ගැයීමක් නොවන බව මා දන්නවා විශේෂයෙන්ම ඔබේ හඬ පරාසයත් එක්ක. නමුත් ඔබ මේ ගීතය හොඳට අධ්‍යයනය කොට තිබෙන බව පෙනුණා ඒකට මා කැමතියි. ඔබට සුබ වතුනවා මෙලනි. Thank you sir. ඔබතුමාගේ මනාපය ලබා දෙනවා නැත. ගීත පසුබිම් මහත්තයා ඔව් මෙලනී තෝරගත් ගීතේ අද දවසට හොඳට ගැළපෙන මේ නව අවුරුදු කුමරි වඩිනවා කියලා මේ අද දවසට ගැළපෙන්න වෙන්නේ නැති මේ ගීතේ තෝරගත්තේ මම හිතනවා මේ ගීතේ තෝර නොගත්තා නම් හොඳයි කියලා අවංකවම මොකද හේතුව මේට වඩා මෙලනීගේ ওই හඬ තුල ওই හැකියාව ඉස්පතු විලා පේන ගීත ඕනෑ තරම් තියෙනවා අවුරුදු එක කතන්දරේ වෙනම එකක් නමුත් ඊට වඩා ඔබට හොඳ ගීතයක් මේ ගීතේ හොඳ නැහැ කියලා කියන එක නෙවෙයි මම කියන්නේ ඔබේ දක්ෂතාවය පෙන්වන්නට පුළුවන් ගීතයක් තෝරගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා මොකද මේ ගීතේ පුරාවටම අස්ථාවර වීම් තිබුණා ආරම්භයේ සිට සමහර තැන්වල හැම ගීතේ පුරාවටම නෙමෙයි මම කියන්නේ තැන් තැන්වල එහෙම අස්ථාවර වීම් තිබුණා මෙලණිගෙන් අපි ඒක බලාපොරොත්තු වුණේ නැහැ ඊසරේ ඔබගේ ගායනය පිළිබඳ අපි පුදුම වුණා එකපාරට ගැස්සිලා ගියා ඔබගේ ගීතය අහනකොට නමුත් අද ඒක අපිට දෙන්න මෙලණිගේ ගායන තුල තිබුණේ නැහැ ගායනේ තෝරගත්ත ගීතේ. නමුත් වැඩිදුර හිස්තර කියන්නේ ප්‍රේක්ෂකව දන්නවා ඔබ මේ තරඟය තුල සිටිය යුතු තරඟකාරියක් කියන එක. ඒක නිසා සර් චුට්ට මම හිතා ගොඩක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ මේ 10න් තමයි සිංහුනේ. අනේ ඇත්තද? හොඳයි පුතේ. ඉක්මනට සනීප වෙන්න. මේ දවස්වල විශේෂයෙන් වැදගත් අපේ නිරෝගී භාවය ආරක්ෂා කර ගැනීම තරඟකරුවන් තරඟකාරයන් සිනුම දෙනාට. අපි ඔබ ඒක අපි පිළිගන්නවා අනුමත කරනවා. ඒක නිසා සමහරට මේ ස්වර අස්ථාවර මෙන්න ඇති කියලා අපි පිළිගනිමු. දුවට මම සුබපතනවා ජය ප්‍රාර්ථනා කරනවා. ඔතුමාගේ මනාපය ලබා දෙනවා. අදටම. සමිත මහත්මිය. මෙලනි මම අහලා තිනවා මේකේ ඔගලන්ගේ කණ්ඩායම් ගායනයේදී ඔයාගේ කටහඬක් ගැහණු කටහඬින් ඒ ගීත ගායනා කරනවා. මේ ගීතෙම පුළුවන් ද ඔයාට ගැහණු කටහඬින් ගායනා කරන්න? මගේ මිස් මේ තියෙන කටහඬම තමයි ඉතින් මට වෙනස් කරන්න මම අහලා තියෙනවා ගෲප් සොන් එකේදී ඔයා ගෑනු කටහඬින් ගායනා කරන අවස්ථා ඒකයි මම එහෙම කිව්වේ ඔයාට තමයි මහත්මිය අපේ නිෂ්පාදක කණ්ඩායම කියනවා අය මෙතෙක් කල් ගායනා කළේ මේ කටහඬින්මයි කියලා එහෙනම් මගේ වැරදීමක් හැබැයි මොකද මම හිතනවා මෙතෙක්කල් ගායනා කරා වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඔයාට ගැහණු කටහඬිනුත් ගායනා කරන්නට පුළුවන් කියලා. මම හිතනවා ඒ අභියෝගයත් බාර අරගෙන මට වෙනත් දවසක ඔයාගේ ගායනෙන් පස්සේ මොකද ඒ ගායනය වෙනස් කරන්න එපා. එතකොට මාව ඉවරයි. ඒක වෙනස් කරලා තමයි මේ ළමයා මේකෙන් කැපුණේ කියන්න පුළුවන්. මට පොඩි කොටසක් ගායනා කරලා පෙන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අභියෝගය බාර ගන්න ඕනේ. अब तुम एक विशेष माना पहला बात देने वाले आदमी स्तुति अशांति महात्मी मेलनी वाट हरिम वेनस वॉइस का तीन बाबा वाट दान ने बा अनिवार्यं माहिता ने मैं कंपटीशन ने के वो आगे ना खाता आये ना अपने जनता वो खाता करना अनिवार्यं वोट्स हम्बवे
හැබැයි මං ආසයි ඔයාගේ මේ පොඩි බවුන්ඩරි එකට එහා මොනා හරි දෙයක් දකින්න. මේ ගීතය හොඳයි. හැබැයි මං හිතන්නේ ඔයාගේ හැකියාවට කම්පිටිටිව් මදි. මං ආසයි ෆීමේල් වෝකලිස්ට් කෙනෙක්ගේ ගායනයක් ඔයාගේ කටහඬින් ඇහෙන්න. ඒ කියන්නේ ඔයාගේ ස්ටයිල් එකෙන්ම ෆීමේල් වොයිස් ගායනයක් අහන්න. සුබපදන. Thank you, miss. ඔබතුමීගේ මනාපය ලබා දෙනවාද? හරි. එහෙනම් අපි බලමු ප්‍රේක්ෂක මනාප සටහනද. විදුෂා රාජගුරු නැවතත් ඉදිරියෙන් මනාප 5476ක් දිනාගෙන මෙලනි මෙන්න දෙවන ස්ථානයේ මනාප 5185ක් දිනාගෙන හසන්ත තෙවන ස්ථානයේ මනාප 4783ක් ලබාගෙන ස්තුති සහෝදරිය ඔබට සුබපැතුම්. එසේනම් කෙටි විරාමයකින් නැවතත් ඔබ හමුවට එන්නම් තව තරංකරුවන් දෙදෙනෙකු බලාපොරොත්තු සිටිනවා ප්‍රේක්ෂක ඔබ හමුවේ වගේම අපේ ගෞරවනීය විරිසුරු මඩුල ඉදිරියේ ගායනා කරන්නට මේ යවුනේ සේන සබෑ කරන තාරකා පෙළහර The Deep Star Season 11 Inspire your life with colors. Advitiya 200 Mbps speed එකක දේශ fiber බලවේගයේ ඔබත් අදම අත්විඳින්න. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ දෙන Dream Star Season 11 සමග අද දවසට පස්වැන්නා සූදානම් ඔහුගේ තරඟ මේ වේදිකාව මත ප්‍රේක්ෂක ඔබ හමුවේ සහ අපේ ගෞරවනීය විනිසුරු මඩුල හමුවේ ඉදිරිපත් කිරීමට මේ SMS number 5 හිතවවන්නේම නෑ ඔබ ආයෙත් නෙන්නේ නෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා ඔබ තාම දන්නේ ඔබ මගේ කියා මිලිඳු මායතුනවා ඔබ දන්නවා ඔබේ හඬට ගැළපෙන ගීත මොනවාද කියලා ඔබ දන්නවා ඒ ගීත හරියටම ගයන්න කිසිද කියලා ඔබගේ ඉහළ පරාසය තමයි හොඳට එළියට එන්නේ මිලිඳු ඉතාමත් හොඳ ගායනයක් හදවතින් සුබ පතනවා Sa
है तड़पन है उलझन कैसी जीनू बिना तेरी मेरी अब सब से अनवन बनते क्यों है खुदा मेरे बाग है जंगल की आग है क्यों आग में जलू ये नाकाम प्यार में खुशी है आहार में इन जैसे क्यों बनू මිලිඳු ශිහාන් SMS number 5 සහෝදරයා ඒක ඉස්තරම් ගැවුමක් කියලා මට නම් දැනුණා අපි බලමු මිනිස්සු මණ්ඩලයට කොහොමද කියලා ඔව් රවීන්ද්‍ර බස්පේ මහත්මයා ඉස්තරම් ගැවුමක් තමයි සියලුම තාක්ෂණික දේවල් ගායනයේ කටහඬ ශෘතිය සියල්ලක්ම ඔබ අංග සම්පූර්ණව ගායනා කළා මම හරිම සතුටුයි ඔබගේ ගායනයට ඒ විතරක් නෙවෙයි මගේ මනාපය පවා ඔබට ලබා දෙන්න මනාපයත් ලැබෙනවා සුබපැතුම් කීර්ති මහත්මයා පමණද गायना අදවතින් සුබපතනවා වෝට් එක දෙනවා වෝට් එකත් ලැබෙනවා තවත් මනාපයක් සුබපතන අශාන්ති මහත්මිය මිලිඳු හරිම ලස්සන ගායනයක් මම ඔයාගේ පර්ෆෝමන්ස් එක ඇතුලේ රැඳිලා හිටියා මට ගොඩක් ෆීල් වුණා
ඔයාගේ ඉමෝෂන් එකෙන් කියන්න තියෙන දේවල් ටික ඔක්කොම කිව්වා වගේ එකක් තමයි වුනේ. ඉතින් මං හිතනවා මගේ වෝට් එකත් ලබා දෙනවා කියලා. ඒ මනාපත් ඔබටමයි සහෝදරයා. සුබපැතුම්. සුති හරි. නදීක මහත්මා. ඔව් මිලිඳු දැන් අපේ මිත්‍රවරු තිදෙනාම ඔබට මනාපේ දුන්න නිසා මම ඔබට කියන්නම්. ඔව් මේක දැනෙන ජාතික ගීතයක් ප්‍රේක්ෂාගාරයත් මට පේනවා ඒගොල්ලෝ මේකෙන් යමන් දානන්දේ පත්තු මම හිතන හි සූත්‍රය තමයි මේකේ තනුවට වඩා ඒ කියන්නේ තනුවේ තිබෙන තනුවේ පරාසය විශාල පරාසයක් නොවේ නමුත් සංගීතයේ විසින් මේට එකතු කරන විශාල වර්ණ ගණනාවක් අනේ මේක තමයි මේකේ රහස මේකේ සූත්‍රය මම හිතන එක දන්නවා ඔබ මම ගිය සතියේත් කිව්වා වගේ ඔබ මම කලින් වතාවෙත් කිව්වා ඔබ දන්නවා ඔබ ගැයිය යුත්තේ මොන ගීතද කියලා එයා ගායන්න කෙසේද කියලා ඔබ දන්නවා මේ ගීතය නම් ඇත්තටම ගීතේ ඔබේ හඬට විශාල දෙයක් කරන්න තිබුණ නැහැ කියන එකයි මගේ අදහස. මේ 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 සියල්ල එන්නට ඔබ ගීතේ අවසන් කළ විදිය ඇත්තටම එතකොට ඔබේ හඬට ඇත්තටම යම් අර්ථයක් ආවා. ඔබ හොඳට ගායන කිසි විවාදයක් නෑ. මේ මා හිතනවා ඔබේ හඬ මේ හඬින් කළ හැකි දැ මේ ගීතය තුල තිබුණේ නැහැ. ඒ කියන්නේ මීට වඩා හොඳ වරපතල තනුවක් ඔබට ගැයි හැකි තිබුණා. නමුත් ඉතින් මේ එකෙසේ වෙතත් මා හිතන ඔබට ලැබෙන්නට ඕන සියලුම ඈ ප්‍රතිචාර ලැබුණ ඔබට ප්‍රේක්ෂාගාර ප්‍රතිචාරයත් ලෙසම ලැබේ. ඉතින් මගේ අදහස ඒක මගේ තරුණයා හොඳ ගැයීමක් කියන්නට මාත් කැමතියි. Thank you so much sir. ඔබතුමාගේ මනාපය ලබා දෙනවා? නැත. ඔබට හොඳටම මනාප ලැබේ. හරි. එසේනම් ඔබ දන්නවා දවස අවසානයේදී ඔබේ මනාප ඒ ත්‍රිත්වය නිසාම ඒ මනාප ත්‍රිත්වය නිසා ඔබේ අවසන් ප්‍රතිඵලය 130 කින් ඉහළ යනවා. එසේනම් අපි බලමු ප්‍රේක්ෂක මනාප සටහන. Melani Yashodhara Idriyen Manapa 6947ක් ලබාගෙන ඉදිරියෙන් Vidusha Rajaguru 6518ක් දිනාගෙන තිබෙනවා Manapa ඒ වගේම මිලිඳු මෙන්න ඔබ තෙවන ස්ථානයේ Manapa 5993ක් ලබාගෙන අපි බලමු සහෝදර අවසානයේදී මොකද වෙන්නේ කියලා ඔබට සුබපතමු එසනම් තවත් එක් තරංකරුවෙකු අද දවස වෙනුවෙන් බලාගෙන සිටිනවා ඔහුගේ මං හිතන්නේ ඇයගේ අවස්ථාව ලැබෙනතුරු අයව රැගෙන එන්න මේ විරාමෙන් අනතුරුව මේ දැන් Dream Star Season 11 social media and office app rasa kathi ekama data package ekak it's 30 movie tell ekama ekak sabandiyawa විරාමන අනතුරුව නැවතත් ඔබ දෙන Dream Star Season 11 සමග එසනම් වේදිකාව විර කරමු අද දවසේ අවසාන ගායන වාරයට මේ SMS number 6 ඉවසන්න කල්පනා හිත මාගේ කරකවා ඔබ ළඟට ගත්තිමා හිත මිලනේ දන්නම් මගේ ගීත ගායනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මා හිතනවා ඔබ වේදිකාව මත මේ ගීතය අදහස් කළා මේ ගීතය චිත්‍රණය කළ හැටි මා හිතනවා ඉතාම හොඳයි
දිනුෂා ලක්මාලි SMS number 6 සමිත මහත්මිය දිනුෂා හදවතින් සුබ පතනවා තුටි අශාන්ත මහත් දිනුෂා ගීතයට වඩා මං අහන්න කැමති ඔයගේ කොස්ටියුම් එක ගැන මොකද්ද මේකේ ඉන්ස්පිරේෂන් එක මොකද්ද යෝ එන්නන්න ඕනද गीते लसंट गायना हेबै पड़ी देवाल टिकक तीयनवा हदागन्न मेदक हरियदि ओव पिच्चुना गुडक हेबै वाट हरी ओपन वॉइस एकक तीयनो होंद डायफ्रमेटिक कंट्रोल एकक तीयनो पोड्डक इय एक शार्प करगन्न ඊට පස්සේ හොඳ පුහුණු කමක් කරගන්න අනිවාර්යෙන් ඔයාට ඉහළට යන්න පුළුවන් වෙයි. සුබපතන. තුටි වට මේ. නදීක මහත්ම. ඔව් දිනුෂා මා හිතනවා ඊටාම නාට්‍යානුසාරී ඉදිරිපත් කිරීමක්. ඔබේ ඒ විශ්වාසය සහ ඔබේ ඉංගිතයන් මා හිතනවා මේ ගීතය තුළට එකතු කළේ විශ්වාසනීය භාවයක්. ගීතේ පළමු කොටස ඊටාම හොඳින් ඔබ ගායනා කළා. ස්වර ස්ථාන හඬ එළියට දැමීම ඒ අදහස් කිරීම ඒ භාවයන් උච්චාවචයන උස්පහත්වි මේ සියල්ල ඔබ හරියටම ගායනා කළ අලංකාර හැබැයි අර මේ සංගතිය වෙනස් වුණු තැන ඉඳලා යම් අස්ථාවරත්වයක් පෙන්눔 කළා හැබැයි මා හිතනවා ඔබේ හඬ විභවය මේ ගීතය තුල තිබෙනවා මා කැමති විශේෂයෙන්ම කැමති මේ ගීතය ඔබ ගායනා කළ විලාසය ඔබට හොඳ ගැයීම් හැකියාවක් තිබෙන බව පේනවා ඔබට සුබ පතනවා මේ ගීතේ පළමු කොටස තාම ස්තරංග සුබ ගායනා කළා කියනවත් මා කැමති. ඔබට සුබ පතන දිනුෂා. ඔබ සතු එක් මනාපයක් ඉදිරිව තිබෙනවා. අදනෝ. අදනෝ. ස්තුති. හේති මාත්ම. ඔබ දිනුෂා මේක ඉතාමත් අසීරු ගායනයක්. ඒ ස්වර ස්ථාන ගායනා කිරීම ලීසි පාසු දෙයක් නෙවෙයි. ඉතින් දිනුෂා ඒ ඇත්තට මේක වික්‍රමයක්. මේ ගීතේ ගායනා කරන්න තෝර ගැනීම අභියෝගයක්. ඉතින් ඉතාමත් හොඳින් ගායනා කරා. අස්ථාවර වීම ගැන පොඩක් සැලකා බැලිය යුතුයි විශේෂයෙන්ම කටහඬ පාලනය ගැන අවබෝධයක් ඇතුව ගායනා කරන්න. මොකද සමහර අවස්ථාවල අපි කටහඬ තුල තියෙන අර අපිට විවෘත වුණ පළියට හැම එකම උඩරිමෙන්ම එළියට දාන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න මම දුවට ජය ප්‍රාර්ථනා කරනවා. තුතිය ඔබතුමාට
විනුෂා අපි එනම් හැරමු ප්‍රේක්ෂක මනාප සටහන දිහාට විදුෂා නැවතත් ඉදිරියෙන් මනාප 8153ක් දිනාගෙන මෙලනි දෙවන ස්ථානයේ මනාප 7852ක් දිනාගෙන දිනුෂා සිවුණ ස්ථානයේ දැනට ඉන්නවා මනාප 6715ක් දිනාගෙන තවත් ස්වල්ප වේලාවක් තියෙනවා සහෝදරිය මේ මනාප සටහන තවත් වෙනස්කම් වලට භාජනය වේවි කියලා අපි හිතනවා ස්තුති සුබපැතුම් ඔබට එසේනම් සිනමා ගායනාවන් අහවරයි තවත් කෙටි විරාමයක් සහ කෙටි වේලාවක් ප්‍රේක්ෂක ඔබට තිබෙනවා මේ තරඟ කරන වෙනුවෙන් ඔබේ මනාපයන් එවන්නට SLT මොබිටිලතුළු ජංගම දුරකථන ජාලා ඔස්සේ වගේම Dflix ඇප් එක හරහා එසේනම් කෙටි විරාමයකින් නැවතත් ඔබ හමු වෙනම් with the dream star season 11 social media and office app rasal kathi ekama data package ekak SLT mobitel ekama ek sabandiyawa සීසන් 11 අවසන් සුපිරි තරඟකරුවන් 50 දෙනාගේ ප්‍රථම කණ්ඩායමේ තරඟ වැදුරු තරඟකරුවන් 6 දෙනා තමයි මේ දින කිහිපයකට හිතදී අපාතරින් නැසී ගිය මහාචාර්ය සංගීත නිපුණ සරත්නන්ද ශ්‍රී මහත්මයා විතමත් ගෞරවපූර්වකව සිහිපත් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා ඒත් සමගම ප්‍රේක්ෂක මනාප සටහන නිර්මාණය කරලා දුන්නා මෙතෙක් කාලයක් ප්‍රේක්ෂක ඔබ දැන් අපට සිදු වෙනවා මේ මනාප ලබා ගැනීම නීත්‍යානුකූලව අවර් කරන්න රසනම් අද දවස වෙනුවෙන් මනාප ක්‍රියාන්විතය අප අවසන් කරමු
10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. බදන් පටන් ප්‍රේක්ෂක ඔබ එවන කිසිදු මනාපයක් වළංගුවන්නේ නැහැ මෙතෙක් මනාප වූ ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා අප කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමෙන් අනතුරුව අවසන් තීරණත් සමග ඔබ මුණ ගැහෙනවා මම එසේනම් රැඳී සිටින මේ යෞවනයේ සේන සබෑ කරන තාරකා බලහර ද ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 ප්‍රේක්ෂක ඔබ එවු මනාප වගේම අප ගෞරවනීය විනිසුරු මඩුල්ලේ මනාප සියල්ලක්ම ගණනය කොට අප අවසන් තීරණයකට එළඹියා. ඒ තීරණයට අනුව සාපේක්ෂව වැඩිම මනාප දිනාගත් තරඟකරුවන් 5 දෙනෙකු බීලඟ වටේ දක්වා නිරුපද්‍රිතව ගමන් කරනවා. සාපේක්ෂව අව මනාප දිනාගත් තරඟකරුවා හෝ තරඟකාරිය අද දවසේ මේ වේදිකාවෙන් හැර යනවා. එසේනම් තවත් වේලා නොගෙන අද දවසේ වැඩිම මනාප දිනාගෙන මීළඟට වටේට ගමන් කරන ඒ තරංකරුවා හෝ තරංකාරිය කවුද කියා අප දැන් හඳුනා ගනිමු. මනාප 11196 ක් දිනාගෙන මිලිඳු ශෙහාන් මේ ළඟ වටේට. ඔබට උණුසුම් සුබ පැතුම් සහෝදර. මේ ළඟ තරංකරුවා හෝ තරංකාරිය. විදුෂා රාජගුරු මනාප 9920 ක් දිනාගෙන මේ ළඟ වටේ දක්වා. සහෝදරිය තරංකරුවන් තිදෙනෙකු මීළඟ වටේ දක්වා ගමන් කළා මීළඟ තරඟකරු මහේන් ප්‍රභාෂ්වර මනාප 8784 ක් දිනාගෙන මීළඟ වටේ සහෝදර ඔබට උණුසුම් සුබ පැතුම් එසේනම් දැන් අවසන් තීරණය ලබා දීමට වේලාවයි ඉදිරි තරඟකරුවන් දෙදෙනාට ආරාධනා කරනවා මාත් සමග වේදිකාවට එකතු වෙන්නට කියලා අවසන් තීරණය ලබා ගැනීම සඳහා අවසන් තරංකරුවන් 50 දෙනා දක්වා විත් මේ මොහොතෙන් එක් අයෙකුට පමණයි ඉදිරියට යාමට හැකිවන්නේ අනෙකුත් තරංකරුවාට මේ වේදිකාව හැර යාමට සිදු වෙනවා ඔබ සූදානම්ද නිලුෂා සහ හසන්ත අපි යමු අවසන් තීරණයට හසන්ත ඇන්තනි මනාප 8249 ක් දිනාගෙන ඉදිරි වටේට එවත් ඒ සමගම නිලුෂා ලක්මාලි මනාප 7850 දිනාගෙන අද දවසේ මේ වේදිකාවට සමු දෙනවා සහෝදරිය ඔබට උණුසුම් සුබ පැතුම් එපැගේම ඉදිරියට ගිය තරංකරුවන් 5 දෙනාටත් මගේ උණුසුම් සුබ පැතුම් හෙට රාත්‍රියේදීත් මෙවැනිම උද්වේගකර තරඟ වටයක් සමග ප්‍රේක්ෂක ඔබව හමුවන්නට මා එනවා රැඳී සිටින අප සමගම මේ යෞවනයේ සිහින සබෑ කරන තාරකා පෙළහර ද ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 කරුණුට